අධිකරණයේ තීන්දුවක් මත අපේ ඔන්ලයින් වීසා ක්‍රමය පැයක දැනුම් දීමක්වත් නැතුව නැවතුන බව. අපිට එතකොට ඉතුරු වුණේ ඔන් ඇරයිවල් වීසා. එයාපෝර්ට් එකේ වෙලාවල් බැලුවොත් විශේෂයෙන් රෑට එහෙම යම්කිසි වෙලාවල් වල ෆ්ලයිට්ස් ගොඩක් එනවා එකට. එහෙම එන වෙලාවට පෝලිං කවදත් තිබුණ. මේ වීසා ප්‍රශ්න ඇති වෙන්න ඉස්සලා අපි ETA කරන කාලේ ඒ පෝලිං තිබුණා. දේශපාලන වාසි ගන්න දේශපාලඥයන් විසින් මේක ලොකු ප්‍රශ්නයක් කරගෙන තියෙනවා. දැන් නැවත අපි උසාවියට ගිහින් තියෙනවා. මොකද්ද කරන්න පුළුවන් කියලා. එතකන් අපිට කරන්න පුළුවන් එකම දේ තමයි ඔන් ඇරයිවල් වීසා එක කවුන්ටර්ස් වැඩි කරලා පුළුවන් තරම් එන විදේශිකයන්ට සහාය ලබා දෙන්න හැකි පමණ ඉක්මනින් වීසා එක ලබා දීලා එළියට එවන්න. මේ අතර විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී ඇති වූ පෝලිම් තත්ත්වය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා කරුණු දැක්වුවා. පෝලිං හැදුනේ පාස්පෝර්ට් එකේ අඩුකමට නෙමෙයි. පෝලිම හැදුනේ අපි ඉස්සලාම පටන් ගත්තේ ඔන්ලයින් අපොයින්ට්මන්ට්. ඔන්ලයින් අපොයින්ට්මන්ට්ස් දෙන්න ගත්තාම අපි රෑ 12ට ඔන්ලයින් අපොයින්ට්මන්ට් එක ඕපන් කරුවේ. මිනිත්තු 15ක් 20ක් යනකොට ඔක්කොම අපොයින්ට්මන්ට්ස් ඉවර වෙනවා. ඊට පස්සේ බැලුවාම කට්ටියක් සිම් කාඩ් 100ක් විතර අරගෙන එවලෙම ඔක්කොම අපොයින්ට්මන්ට්ස් ටික අරගෙන ඊළඟට අපොයින්ට්මන්ට් එක මේ නහින්සක මිනිස්සුන්ට විකුණනවා රුපියල් 45,000කට. ඒක මම දැනගත්තාම මම කව වහාම ඔන්ලයින් එක නවත්තන්න. එතකොටත් පෝලිම මේක හැදෙනවා ඉවරයක් නැහැ. එතකොට මොනවද මේගොල්ලන් කරුවේ? මේගොල්ලන් පෝලිමේ ස්ලොට්ස් අල්ලනවා. පෝලිමේ ස්ලොට් එක අල්ලලා පෝලිමේ ස්ලොට් එක විකුණනවා 20,000ට 25,000ට. ඒක ඊට පස්සේ තමයි මම තීරණයක් ගත්තේ මම මෙහෙ DIG ට යොක්කොටම එන්න කියලා. පෝලිම බාරගන්න කිව්වා පොලිසියට, කරන ක්‍රමය කිව්වා. එදැන් පස්සේ පළවෙනි දවස් ටිකේ මම හිතන්නේ 2-3 විතර වෙනකන් තිබ්බා. දැන් 10 මාර 11 වෙනකොට පෝලිම ඉවරයි.